යුද සෙබලුන්ගේ මළමිනි ඈත පිටිසර ගම්දනව්වනවලට ගලාගෙන යද්දී අපේ රටත් ජාතියක් බේරා ගැනීමට ඉන්නා 33 කෝටියක් දෙවිදේවතාවුන්ගේ ප්‍රාර්ථනාවල සහ පීඨේ මහිමයෙන් අපේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ජනාධිපති පදවියේ බාරගත්තට පස්සේ අපිට නියම දේශීය නායකත්වයක් ලැබුණා. ත්‍රස්තවාදය අපේ රටින් සහමුලින්ම තුරන් කර දැමීමට අවශ්‍ය නියමිත යෝධ හයිය, යෝධ ශක්තිය සහිත යෝධ වීරිය සහිත නායකත්වය අපිට හම්බුණා. මිත්‍රවරුනි, ඒ නායකත්වයේ සෙවණෙන් අපි සටන් කරලා ඔබටත් ඔබේ දරුවන්ටත් ඒ දරුවන්ට උපදින්න ඉන්න දරුවන්ටත් අනාගතයේ කිසිම බයක් සැකක් නැතිව සාමයෙන් සතුටෙන් ජීවත් වෙන්න පුළුවන් සමාජයක් අපි ඇති කළා දුන්නා. ඒ සමාජය අපි ඇති කළා දීලා අනිත් පැත්ත හැරිලා බලනකොට අපේ තරුණ කාලය උතුරේ සහ නැගෙනහිර වනාන්තරවල හත්තා කැලෑවල් වලටම ගෙවිලා අවසානයි. ඒ අපි අද වයසින් මුහුකුරා ගියත් අපි සන්තෝෂෙන් ඉන්නවා. අපේ රටේ මිනිස්සු අපේ අනාගත පරම්පරාව ආරක්ෂා සහිත සතුටෙන් සාමයෙන් ඉන්නවා කියලා. වසර 2009 මැයි මාසේ 19 වෙනිදා උදේ 10 මාරට නන්දි කඩල් කලපුවේදී වේලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු ත්‍රස්තවාදී නායකයන් සියලුම දෙනා පරසක්වල ගැසීමෙන් පසු අපේ රටේ මේ දැනට දවස් දෙකකට ඉදිරියේ මඩකලපුවේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු මරා දමන තේ කිසිම ත්‍රස්තවාදී ක්‍රියාවක් වාර්තා වෙලා තිබුණේ නැහැ. එක බෝම්බයක් පත්තුනේ නැහැ. එක පතරමක් පත්තු කරේ නැහැ ත්‍රස්තවාදීන්. එහෙනම් කවුද දැන් මේවා කරන්න පටන් අරන් තියන්නේ? පහුගිය යහපාලන කාලයේ කොටින්ට කිරි පොපු කොටි පැටවුම්ව අතිදැඩි කරපු ජාතික ආරක්ෂාවට හෙන ගැහුවත් කමන්නේ කියලා වැඩ කරපු දුර්දාන්ත පාලනයේ ප්‍රතිඵලයක් විදියට තමයි අපේ අහිංසක පොලිස් නිලධාරීන් දෙන්නෙකුට මඩකලපුවේදී අමානුෂික විදියට මිය යන්න සිද්ධ වුණේ. ඒවා ඇස් දෙකර දකින්නකොට කල්පනා වෙන්නේ මොකට මේවා දකින්න අපිට සිද්ධ වුණාද කියන එකයි. ඒ ප්‍රවෘත්ති කන්දකින් අහනකොට හිතෙන්නේ මේ වගේ දේවල් අහන්න මොනතරම් අපි අවාසනාවන්තද කියන එකයි. යහපාලන කාලයේදී ඔබව බේරාගත් රණවිරුවන් දංගෙට යවන්න, නැති බංගස්ථාන කරලා දවන්න කරපු දේවල් අනන්තයි, අප්‍රමාණයි. ඒ වගේම යහපාලන කාලයේ ඒ සඳහා ඇති කරපු කල්ලි කණ්ඩායම් අදටත් මම බොහොම වගකීමෙන් යුතුව කියනවා මිත්‍රවරුනි, අදටත් ඒ අය 100%ක්ම ක්‍රියාත්මකයි. හොඳම උදාහරණය තමයි දැන් අපි යුද හමුදාවේ හිටපු නිසා, මාධ්‍ය අපිත් එක්ක හිටපු නිසා අපි කරපු දේවල් ඔබ දන්නවා, අපේ කොල්ලෝ කරපු දේවල් ඔබ දන්නවා. නමුත් නාවික හමුදාව පස්සේ මාධ්‍ය හිටියේ නැහැ. නාවික හමුදාවෙන් කරපු විශේෂ දේවල් වීරෝදාර යෝධ කාර්යයන් ඔබ දන්නේ නැහැ. අර නාවික හමුදාව දුවන නාවික හමුදාවක් ආපහු නවත්තලා ආපස්සට හරවපු විශේෂ යාත්‍රා බලගණය හදපු අඩ්මිරාල් රවීන්ද්‍ර විජේගුණවර්ධන මේ මොහොතේත් ඉන්නේ මහවුළු ගෙදර ඇතුලේ. ඒ මේ මහින්ද රාජපක්ෂ රජයේ වරදක් නෙවෙයි. මහින්ද රාජපක්ෂ රජයට කරන්න දෙයක් නැහැ. මේ යහපාලන අපරාධකාරීන් සහ උන්ගේ හිබනදොල සපිරීමට ක්‍රියා කරපු ඒ CID එකේ ඉන්න ඒ දූෂිත නිලධාරීන් කරන ලද ක්‍රියාවලියක ප්‍රතිඵලයක් විදිහට තමයි තරු හතරේ අඩ්මිරාල් කෙනෙක් අද හිඟන්නෙක් වගේ අතන මහවුළු ගෙදර නගින්නේ.